ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත අගමැති මහින්ද අන්තර්ජාලයේ ඔස්සේ යුනෙස්කෝ රටවල් සමග සාකච්ඡාවක ලෝක වෙළඳපළේ තෙල් මිල 15 මේ වාසිය රටේ ජනතාවට දෙන්න සජිත් රජේනිල්ලයි පාර්ලිමේන්තුව යලි කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණයි ඩිලාන් කියයි प्रथम नवधाने देशीय पुअत्वेत अग्रमात्य महिंद राजपक्ष महता एक्सजातिंगे अध्यापनिक विद्यात्मक सह सांस्कृतिक संविधानेट संबंध वटबल सांस्कृतिक अमात्यवरुण समग अंतर्जालय ओस्से सम्मंत्रणयकट सहभागी वेति बेनवा ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති COVID-19 වෛරසය හමුවේ සංස්කෘතික ශාස්ත්‍රයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සම්බන්ධ රටවල සංස්කෘතික අමාත්‍යවරුන් අතර සම්බන්ධණයක් අන්තර්ජාලයේ ඔස්සේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවත්වා තිබෙනවා. Ivan, good afternoon from Sri Lanka to my colleagues from around the world. ශ්‍රී ලංකාවට වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවා ඇති. ඒ හේතුවෙන් රටට සැලකිය යුතු ආදායමක් ලබා දෙන සංචාරක ශාස්ත්‍රය වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික ශාස්ත්‍රයේ සහාය අප දැඩිව බලාපොරොත්තු වෙනවා. 2018 වසරේ සංචාරක ශාස්ත්‍රය ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්ම වූවා. අවසනාවකට පසුගිය 2019 වසරේ පාස්කුරිදා ප්‍රහාරය ඇතුළුව මෙම COVID-19 වසංගතය සමග දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට අපට සිදු වුණා. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගුවන්තොටුපළේ සිට රටට පැමිණීම රජය විසින් නවතා දමා තිබෙනවා අනතුරුව සංචාරක ශාස්ත්‍රයත් සංස්කෘතික ශාස්ත්‍රයත් මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වූ විගස දැඩි සෞඛ්‍ය සහ ආරක්ෂණ යාන්ත්‍රණ සහිතව අපගේ සංස්කෘතික සහ ස්වභාවික උරුම සඳහා සංචාර කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා කෙසේ වෙතත් සංස්කෘතික ආයතන වස්තුන් හෝ නැවත ස්ථාන ආරම්භ කෙරෙන්නේ බහුවිධ ශාස්ත්‍ර නියෝජනය කරන විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වන ලද පූර්ණ ඇගයීමකට පසුවයි මෙම සංස්කෘතික උරුම ස්ථාන වෙත පැමිණෙන සංචාර හා ඒ ආශ්‍රිත ප්‍රජාවන් සෞඛ්‍ය උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා දියුණු තාක්ෂණික ක්‍රමවේද නිපදවීම පිණිස විශේෂඥ තාක්ෂණික උපදෙස් වශයෙන් ජාත්‍යන්තර ආධාරද අනාගතයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය විය හැකි වත්මන් කේතවාචකයට සමාන හදිසි අවස්ථාවලදී ඇතිවන අභියෝගවලට මුහුණ දීමට සහ වඩා කාර්යක්ෂම සම්බන්ධීකරණයකින් වෙනත් රටවල් හා සමග සම්බන්ධීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා තහංචි පනව ඇති මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අලංකාර සංස්කෘතික සහ උරුම ස්ථාන ලෝපුරා ජනයන්ට අත්දැකීමට අවස්ථාව ලබා දීම පිණිස යුනෙස්කෝ වැනි ආයතන හා සමග එක්ව සොයා බැලීමට අපි කැමැති මෙම අභියෝගාත්මක වගවානුව එක්ව ජය ගැනීම සඳහා අප සමගේ සාමූහික හා විවිධ සංස්කෘතික උරුමයන් උපකාරී වෙතයි මා විශ්වාස කරනවා I believe we can use our shared and diverse cultural heritage to help us get through these challenging times together thank you ලෝක වෙළඳපොලේ ඍණ අගයක් ගෙන ඇති තෙල් මිලේ වාසිය රටේ ජනතාවට ලබා දීමට රජය වහම කටයුතු කළ යුතු බව සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමේ. අවසාන වතාවට අපේ රටේ තෙල් මිල සංශෝධනය වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ. එදා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62යි. ඊයේ දවස වෙනකොට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 21 දක්වා අඩු වෙලා තිබෙනවා. 66 අඩු වීමක්. ඉතිහාසයේ කවදාවත් නැතුව ඇමරිකාවේ බොරතෙල් බැරලයක මිල ඍණ අගයක් බවට පත් වෙලා තිබෙනවා. ලෝක තෙල් මිලේ මේ වගේ මහා කඩාවැටීමක් සිදු වෙනකොට ඇයි ඒකේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්නට වර්තමාන රජය අපොහොසත් වෙලා තිබෙන්නේ? අපේ රටේ දිහිවර ප්‍රජාව ත්‍රිවිල් රැකියාවේ නිරත වෙලා සිටින මොටරසයිකලයක් පාවිච්චි කරන පුද වෙළඳාම් කරන අය කුඩා කර්මාන්තකරුවන් පුංචි පරිමාණයේ ව්‍යාපාරිකයන් සමස්ත ග්‍රාමීය නාගරික ජනතාවට ඇයි මේ සහනය ඇයි මේ වරප්‍රසාදය ලබා දෙන්නට රජය බැලිවන්නේ දැන් බලන්න අද දවසේ ඔක්ටේන් 92 පෙට්‍රල් අදටත් 137යි මේක ලබා දෙන්න පුළුවන් 46කට ඔක්ටේන් 95 පෙට්‍රල් අද 161යි ලබා දෙන්න පුළුවන් 54කට සාමාන්‍ය ඩීසල් අද 104යි මේක දෙන්න පුළුවන් ජනතාවට 35කට සුපර් ඩීසල් 132යි මේක ලබා දෙන්න පුළුවන් 44කට භූමි තෙල් 70යි මේක ලබා දෙන්න පුළුවන් 23කට
මේ හැම එකකින්ම රජයට ලාභයක් හිමි වෙනවා. ඇයි මේ ලාභය රජය ලබා ගන්නවා වෙනුවට පොඩි මනුස්සයෙක් ලබා නොදෙන්නේ? රටේ ජනතාවට ලබා නොදෙන්නේ. රජෙන් ඉල්ලීමක් කරනවා මේ අසාධාරණ තත්ත්වයේ තවදුරටත් ක්‍රියාත්මක කරන්නට එපා. අත්නෝමතිකව රජය තීන්දුව කළා තියෙනවා අවුරුද්දකට තෙල් විල සංශෝධනය කරන්නේ නැති එකේ. මම පැහැදිලිවම කියනවා ක්‍රමානුකූලව මේ එක ලොක්ඩවුන් එක ඉවත් වෙමින් තිබෙන වෙලාවක කඩා වැටිච්ච ජන ජීවිත ගොඩනගන්න මේ තෙල් බිල පහත වැටීමේ වාසිය කරුණාකරලා අපේ රටේ පොඩි මිනිහට ලබා දෙන්න. අග්‍රාමාත්‍යවරයා සමග කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් එකඟතාවයකට පැමිණ ඉදිරියේදී ඔවුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය දිනවල රාජ්‍ය තීන්දුවක් ගත්ත ඇඳිර නීතිය ප්‍රදේශ කීපයක ලිහිල් කරා. අපි බස් රථවල යන ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා වුණත් පළවෙනි දවසේම ඔබ දකින්න ඇති සමහර බස් රථවල වැඩි ප්‍රමාණයක් පැමිණියා. ඒ වැඩි ප්‍රමාණයක් පැමිණිලා ඒ අය බැලුවම රාජ්‍ය සේවයටවත් අත්‍යවශ්‍ය සේවාවන් වලටවත් නෙවෙයි වැඩි පිරිසක් පැමිණලා තිබ්බේ. මට එක දැනකින් කිව්ව කතාව තමයි අපි බස් එකේ නම් ආවා සිග්සැග් ක්‍රමයට. හැබැයි බාර් එකේ ඉන්න උනේ අපිට තොලට තොල තියාගෙන. ඒ තරම් ළඟින් ඉන්න උනා කි. දැන් පෞද්ගලික බස් රථ මේ නීති රීති වලට දුවන්න සමහර කණ්ඩායම් එකඟ නැහැ. සමහර පිරිසක් එකඟ වෙලා තිබ්බේ. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කරේ ප්‍රවාහනය සීමිත කරන්න කිය. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමට එහා මේ ප්‍රවාහන කටයුතු සිදු කරන්න එපා කියන ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ අනුව දැන් අපි ළංගම ඩිපෝ වලට මේ වෙන විට දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරනකොට දිස්ත්‍රික්කයේ ඇතුළත පමණක් ගමනාගමනය කරන්නත් ඒ නියෝගය අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික බස් රථ වලිනුත් අපි ඉල්ලීමක් කරා. එයත් කැමැත්තක් දක්වන්නේ නම් අපි දන්නවා එයටත් යම් පාඩුවක් විඳ දරා ගන්න සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවේ ස්වේච්ඡාවෙන්ම වගේ ඉදිරිපත් වෙන්න ඉන්න කණ්ඩායම් ඉන්න නිසා සෞඛ්‍ය විධිවිධාන වලට අනුගත වෙමින් එයගේ බස් රථත් ධාවනය කරන්න. මොකද අපි මේ සේවාවන් පවත්වාගෙන යන්නේ සම්පූර්ණ පාඩුවට. දැන් තමත් අපේ පාඩුව ඇඳිර නීතිය තිබුණු දවස් 28ක කාලේ ගමනාගමන මණ්ඩලයට මුදල් ලැබිය යුතු මුදල් අහිමි වීම මිලියන 2128ක් කියලා අපි ගණන් බල්ලා තියෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 420ක ආදායම් අහිමි වීමක් තිබෙනවා. දැන් ඉදිරි දිනවල මේ දවන කාලේ ඇඳිර නීතිය ඉවත් වෙලා දවන කාලෙත් පාඩුව වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැtei කියන එක තමයි අපි හිතන්නේ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. රජයක් විදියට අපි මේ ලාභයේ පාඩුව දරා ගන්න ඕන. අපි සාකච්ඡා කර අග්‍රාමාත්‍යතුමත් සමග අපි දැන් සේවකයන් වැටුප දෙනවා නම් අපිත් යම් කැපකිරීමක් කරන්න ඕන කියලා අග්‍රාමාත්‍යතුමත් එකඟ වුණා. අපි ඉදිරියේදී අපේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් අනිත්‍යත් සමග සාකච්ඡා කරලා අපේ මාසික වැටුප අපි කොවිඩ් අරමුදලට ලබා දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොකද මේ වෙලාවේ අපි හැමෝම මේ කැපකිරීම කරන්න ඕන. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ඇනා සෝල්බර්ග් මහත්මිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විධිමත් හා කඩිනම් පියවර පිළිබඳව ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යවා තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමේ සමාජිකවන් වන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ඇනා සෝල්බර්ග් මහත්මිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විධිමත් සහ කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන් දෙපළ වෙත ලිපි යොමු කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමේ උපසභාපති දුරය සහ ආසියා ශාන්තිකර ප්‍රජාතාන්ත්‍රික සංගමේ සභාපති දුරය දරයි. වසංගතය පාලනය කොට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහාගත් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන වික්‍රමසිංහ මහතා මේ අර්බුදය හේතුවෙන් පීඩාවටපත් ආර්ථිකය සහ ජන ජීවිතය යළි නංවාලීමේ අභියෝගය ජය ගැනීම සඳහා මර්කල් මහත්මිය සහ සෝල්බර්ග් මහත්මිය නායකත්වය ලබා දෙන බවට විශ්වාස පළ කරන අතර ඔවුන්ගත් ක්‍රියාමාර්ග අන් රටවලටද ආදර්ශයක් බව සිය ලිපි මගින් පෙන්වා දී තිබේ. උපුටා ගැනීම අවසන්. මහා මැතිවරණය පවත්වන දිනේ ඉදිරියේදී වෙනස් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ රටේ ව්‍යවස්ථාව හැටියට හිටපු කතානායකතුමත් පිළිගන්න තියෙනවා එතුමාට පාර්ලිමේන්තුව කැඳවීම බලයක් නැහැ කියලා. පාර්ලිමේන්තුව කැඳවීමේ අභිමතානුසාරයේ බලය දැන් තියෙන්නේ අදිසි අවස්ථාවකදී ජනාධිපතිතුමාට පමණයි කියන එක පැහැදිලි. ඒ කාරණා සියල්ලම තියාගෙන ඒ කාරණා සියල්ලම නැති වුණා ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි කියන නීතිමය සංකල්පයක් ලෝකේ තියෙනවා. මොකද ඒකෙන් කියන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී රටක නායකයෝ ගන්න තීන්දුව සමහර වෙලාවට ව්‍යවස්ථාවෙන් පිට වුණා. ඒ තීන්දුව නොගත්තේ නම් ඇති වෙන්න තියෙන හානිය වළක්වා ගන්නට නම් ඒ තීන්දුව අරගෙන තිබෙන්නේ ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි අනුව ඒක ව්‍යවස්ථානුකූලයි කියලා කියන්නේ. මැතිවරණ කොමසාරිස්තුමා
අපි ගරු කරන්න ඕනේ මේ වෙලාවේ මැතිවරණ කොමසාරිස්තුමා ගණනාව මේ අනගි මෙහෙයට මොකද මේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් වෙනවත් එක්කම භූමිතෙල් ගහපු ගැරන්ඩි වගේ ෂෙල් ටොක්ස් ගහපු මීයෝ වගේ දඟලන්න පටන් ගන්න තියෙනවා සමගි ජන බේල් වල වේගිය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සුමන්දිරණලා හකීම්ලා ඔක්කොම ආයි පාරක් මැතිවරණ කලින් ඉඳලා තියෙනවා කොරෝනා වසංගතය පිළිබඳව තත්ත්වය හොඳ නැත්තම් ආයි පාරක් මේ මාසේ මුල් සතිය වෙනකොට තව දිනයක් දෙයි හැබැයි මොන දිනේ දුන්නා විවස්ථානුකූලව ඊළඟ මැතිවරණයට එන්නේ මේ නාම යෝජනාමයි මේ නාම යෝජනා අවලංගු කරගෙන ඉන්න යටිකුට්ටු වැඩපිළිවෙලක් යනවා දැන් ඒක හරියන්නේ නැහැ කොරෝනා අවදානම මෙරටින් පහවකොස් ඇති බවට වෛද්‍යාංශ සහතිකයක් ලබා දෙන්නේ නම් ඕනෑම දිනක මැතිවරණයකට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍යාංශයේ සහතිකය ලබා දෙනවා නම් අපි ඕන දිනක සූදානම් මැතිවරණයකට මුහුණ දෙන්න. හැබැයි මේ ගන්න තීන්දුව රටේ ඉදිරි අනාගතයේ මිනී පෙට්ටිවල සහ මල මිනීවල ලකුණ පොහට්ටුව බවට පත් කරන්න එපා කියන එක අපි ඒ දේශපාලන පක්ෂයට සහ සංධානයට සඳහන් කරනවා. මොකද විශේෂයෙන්ම අපරාධ නීති යටතේ මිනී මරුමේ චෝදනාවට ලක් කරන්න පුළුවන් නිලධාරීන් මැතිවරණ කොමිසම ඒ වගේම වෛද්‍යාංශ බොරු සහතිකයක් දුන්නොත් විද්‍යාත්මක නොවන සහතිකයක් දුන්නොත් දේශපාලන බලවතුන්ට යම් ලිංගතුභාවයක් දැක්වීම සඳහා එහෙමනම් විශේෂයෙන්ම නීතිය හමුවේ ක්‍රියා කරන්න පුළුවන් කියන එකත් අපි ඉතා පැහැදිලිව සඳහන් කරනවා. මැතිවරණ කොමසාරිස්තුමාට ජූනි 2කින් එහා මැතිවරණ දිනයක් පත් කරන්න කිසිම නීතියෙන් බලයක් නැහැ. එතුමා එක එතකොට කවුරු වෙනුවෙන් දෙයේ කරේ කියන එක අපිට සැක සංකා මතුවෙනවා. මොකද එතුමා කියනවා දැන් ඕනෙක් කෙනෙක්ට උසාවිය යන්න පුළුවන් කියලා. එතකොට ඇඟ බේරගෙන තමන් ජනතාවට උසාවිය යන්න මේ තීන්දුව ලබා දුන්නාද කියන එකේ සැකයක් මේ අවස්ථාවේ මතුවෙනවා. මෙරට පවතින තෙල් ටැංකියේ සංවර්ධනය කිරීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව පසුගිය රජයේ ක්‍රියාකලාපයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අපි හැමදාම හිටියේ ප්‍රතිපත්තියේ තමයි අපේ ජාතික සම්පත් විශේෂයෙන්ම උපාය මාර්ගික ජාතික සම්පත් ආණ්ඩුව යටතේ තිබිය යුතුයි කියන එක 2003 දී එවකට තිබෙක් සජාතික පක්ෂ ආණ්ඩුව තමයි අපේ තෙල් ටැංකියේ විදේශිකයන්ට ලබා දීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. නමුත් අපි දැඩි මතයක ඉන්නවා මේ ටැංකිය පිරිසිදු කරලා අපි තෙල් ගබඩා කිරීමට පාවිච්චි කළේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කළාට පස්සේ ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වරායන් අතර නැව් ගමනාගමනයේ සිදුවෙන්නේ ශ්‍රී ලංකා වටා ගොසි ඉදිරියේදී මේ තෙල් ටැංකිය භාවිත කරලා ත්‍රිකුණාමල වරාය එම නැව් වලට ඉන්ධන සපයන වරායක් විදිහට සංවර්ධනය කර ගැනීම තමයි ආණ්ඩුවේ උපාය මාර්ගය වී තියෙන්නේ. මේ තෙල් ටැංකිය අද අපිට භාවිත කිරීමට යම් බාධාවක් ඇති වෙලා තියෙනවා නම් ඒට හේතු උනේ අප නෙවෙයි මීට කලින් හිටිය ආණ්ඩුවයි. විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබන මෙරට ශිෂ්‍යයින් සහ විදේශ රටවල සේවය කරන විවිධ වෘත්තිකින් කොටස් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට සහ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුලකුණ වර්ධන මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් විදේශවල සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයන් ප්‍රථමයෙන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. කොරෝනා වසංගතයට ගොදුරු වෙමින් සිටින රටවල වෘත්තිකයනු පැමිණීම සඳහා අනේක විධ ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කළත් රජය මේ පිළිබඳ ඉතාම වගකීමකින් යුත් ක්‍රියාපිළිවෙතකට තමයි ගමන් කරන්නේ. ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකායේ පිළිවෙත අනුව කොටස් වශයෙන් ගෙනගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට අතිරේකව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ලබන සතියේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විශේෂ වෙබ් අඩවියක් විවෘත කිරීම පිළිබඳ මේ ඊතර සිටින අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සියලු තොරතුරු අපිට දැනුම් දෙන ලෙස. මොකද පුද්ගලික මට්ටමින් ගිය දරුවෝ පිළිබඳ අපි ළඟ තොරතුරු නැහැ. ලංකාවට ආනයනයේ සීමා කිරීම හරහා ඉදිරි කාලය තුල අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් ලංකාවට පැමිණීම වැළක් වෙනවා. එහෙම නැත්නම් බදු විශාල ලෙස වැඩි කරලා තිබෙන පසුගිය වසර පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලංකාවේ වගා කළ හැකි අතිවිශාල ප්‍රමාණයක් එළවලු පළතුරු ඇතුළු ද්‍රව්‍ය ලංකාවට ආනයනය කරලා තිබෙනවා. එනිසා අපි මේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ලංකාවේ ජාතික ආර්ථිකයට ලබා දෙන 8% දායකත්වය ඉදිරි වසරවල අවම වශයෙන් 12-13% ප්‍රමාණ ඉක්මවා යයි කියලා විශ්වාස කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.